සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ දසපනතේ අපි යන්නට යනවා හතරවෙනි පනතට හතරවෙනි පනත දෙමෝපියන්ට සංග්‍රහ කරව එinsa දෙවියන් වහන්සේ මේ පනත් ටික ඊටම ලස්සන්ට පෙළ ගස්සලා තියෙනවා අම්මේ තාත්ති පුතේ දුවේ ඒක තමයි වටිනාකම තියෙන්නේ ඒ කොහොමද පෙළ ගස්සලා තියෙන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කරන මිනිස්යාට දෙවියන් වහන්සේව විනාශ නොකරන මිනිස්යාට උන් වහන්සේ වෙනුවෙන් දවසක් වෙන් කරපු මිනිස්යාට දෙමෝපියන්ට සංග්‍රහ කරව දෙමෝපියන්ව ආරක්ෂා කරන්න තමයි එතනින් එහාට මිනිස්යව දුන්නේ ඇයි ඒ ස්වාමි පුරුෂයා භාර්යාව එකතු කරන්නේ දෙවියන් වහන්සේගේ ඒ කැමැත්ත තුලයි ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ දිය ස්වාමින් වහන්සේ මතේතුමාගේ සවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කියනවා නේ දෙමෝපියන්ව අතහැර ඔබගේ භාර්යාවට ඔබ ඇඳුම් වන්නේ ඔබ දෙදෙන දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නේ එතනින් නැතර වෙන්නේ නැහැ ඊට පස්සේ ආයේ කියනවා දෙවියන් වහන්සේ එක්කල අය මිනිසයා වෙන්න කෙරේවයි බලන්න මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේ මොනතරම් මිනිසයාට ආදරේ කරාද කියලා ඇහුවොත් උන් වහන්සේ මුළු ලෝකෙමමලා උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ ස්වාමින් වහන්සේ කියනවා මේ ලෝකේ බාර ගන්න මේ ලෝකේ වැඩි දියුණු කරන්න මේ ලෝකේ ආරක්ෂා කරන්න මේ ලෝකේ ප්‍රයෝජනෙට ගන්න ඔබ මේ ලෝකයේ තුල යහතින් ජීවත් ඒසා අඹුසැමි ප්‍රේමය තුල දරුවන්ව ලබලා දුන්නා. ඒසා දරුවෙක්ව කාටවත් හදන්න බෑ. අද මොනතරම් නල දරුවෝ මේ දරුවෝ කියලා ගොඩාක් දේවල් කතා කරත් නේ ඉන්සර්ට් කරනකොට අන්තිමට කියනවා අපේ කොටස දැන් ඉවරයි. දැන් ඉතින් ඔබ අදහන දෙයියන්ට කියන්න. ඉන්සර්ට් කරාට දරුවෝ හම්බ වෙන්නේ නැහැ. කලලයක් වගේ හදලා ඒක ඇතුල් කරනවා ගර්භාෂයේ තුලට නමුත් ටික දවසක් ගිහිල්ලා කියනවා අනේ මිස් කැරේජ් එකක් වුණානේ කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේ තමයි ජීවේ දෙන්නේ. අම්මවයි තාත්තවයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. උපදේශකයා හෙවත් සිරාත් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කියලා දෙනවා ඔබේ මවට ඔබ ගෞරවය කරන කල ඔබ නිධානයක් රැස් කරගත්තව කෙනෙක් වගේ කියලා. ඔබේ පියාට ඔබ ගෞරවය කරන කල ඔබේ පාපයන් සියල්ලක්ම මැකී යන්නේ කියලා. එතනින් නතර වෙන්නේ නැහැ. ඔවුන්ගේ මහලු වයසේදී ඔවුන්ගේ සිතට වේදනාවක් නොදෙන්නයි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? එතනදි කියනවා ඔබේ ජීවිතේට ස්වාමීන් වහන්සේ කියනවා ඔබ යාඥා කරන දවසේදී ඔබේ යාඥාව අසුන් ලැබේ කියලා කියනවා. අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් අය මේ මොහොතේදී දෙමව්පියන්ට සලකන්නේ නැතුව ගිහිල්ලා දෙමව්පියන්ව හැල්ලුවට ලක් කරලා දෙමව්පියන්ව ගෙදරින් එළියට එන්නෙත් ඉඩ දෙන්නෙත් නැහැ. යහළුවෝ එනකොට කියනවා අම්මේ තාත්තේවා ගේ ඇතුලේ ඉන්නකෝ ඒගොල්ලෝ ගියාට පස්සේ එන්න. මහලු වෙන්න අම්මවයි තාත්තවයි ඇනෙක්ස් එකට දාගන්නවා. මහලු වෙන්න අම්මවයි තාත්තවයි ඊට පස්සේ පොඩි හට්ටයකට දාගන්නවා. ඊට පස්සේ කියනවා අපි දෙවියන් අදහන දෙවියන්ට ආදරය කරන ජනතාවක් කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ අම්මට ඔබ ගොඩාක් ආදරෙන් සලකන්න. ඔබේ තාත්තට සලකන්න. එහෙනම් බනින්න එපා. හිත්රි දෙවෙන්න වචන කියන්න එපා. ඔවුන්ට අනන්න සලස්වන්න එපා. ඔබේ අම්මවයි තාත්තවයි රජෙක් වගේ තියාගන්න රජිනක් වගේ තියාගන්න ඔවුන්ට ඔබේ කාලය දෙන්න ඔබ සියලු දෙනාටම චිසු පිහිටයි.